उत्तरे නමුතරෝනේ මතක තියා ගන්න ඕන ඔයාලට මතක ඇති ගණිත කර්ම කිහිපයක් එතන අවස්ථාවලදී එහෙම සුළු කරන්න බෑ වමේ ඉඳන් පුළුවන් අවස්ථා තියෙනවා අපි එතනදී භාවිතා කරන්න ඕන ක්‍රමයක් ඕගොල්ලෝ මතක ඇති මෝඩ් වස් ක්‍රමය කියන එක එතන දරුවනේ අඩු කිරීමත් එක්ක ගුණ කිරීම එකතු කිරීමත් එක්ක ගුණ කිරීම අඩු කිරීමත් එක්ක බෙදීම එකතු කිරීමත් එක්ක බෙදීම ඒ වගේ අවස්ථාවලදී ගුණ කිරීමට හෝ බෙදීමට මුල්වස්තාව දෙන්න ඕන කියන එක ඔයාලා ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා මෙතනදී වමේ ඉඳන් පිළිවෙලට ගාන හදාගෙන ගිහින් හරියන්නේ නැහැ. මුලින්ම කරන්න ඕන අපි ಗುಣ කිරීම පළවෙනි පියවර විදිහට කරලා ඉන්න ඕන. එතකොට අපි ಗುಣ කිරීම කරනකොට මෙතන ඔයාලට පේනවා හතෙන් තුන ಗುಣ කිරීම තුනේන්නේ. අපිට පුළුවන් තුනට තුන සිදු කරන්න. උඩින් බෙදුවා මාගේ ගවයයි. එතන ඉගෙනවද අපිට හතෙන් හය අඩු කිරීම මෙතන තුනට තුන කැපිටල් ගියාම එතන ඉන්නේ උදා හතෙන් දෙන්න. දැන් ಗುಣ කිරීමක් පළවෙනි පියවර විදිහට කරා. ඊළඟට අපිට තියෙන්නේ දෙවන පියවර අඩු කිරීම. හරය සමානයි. එහෙනම් ඕගොල්ලෝ පුළුවන් පුතුහරයට හත ගත්තා. අයෙත් කල් කරාම 5යි. අපිට ලැබෙනවා එහෙනම් පළවෙනි ප්‍රශ්නයට පිළිතුර විදිහට හතෙන් 5. හරි. ඒ නිසා දැන් මෙතනදී කල්පනාකාරී වෙන්න අවශ්‍ය දේ තමයි ගන්න කරුණ කිහිපයක් තියෙනකොට තමයි ගන්න හතර දුර පිළිවෙල. හොඳයි දරුවනේ. ඔය අපි සාකච්ඡා කරේ පළවෙනි ගැටලුව. අපි ඊළඟට දෙවෙනි ගැටලුවට ප්‍රවේශ වෙමු. දෙවෙනි ගැටලුවේ තියෙන වාරකට පේනවා සාධක සම්බන්ධ ගැටලුවක්. දැන් ගොඩක් වෙලාවට අපි ඔලවල විභාගයේ දකින්නවා මේ සාධක සම්බන්ධ ගැටලුව නිරන්තරයෙන්ම රැඳෙනවා. ඒ නිසා මේ වගේ ගානකට ප්‍රවේශ වෙන ආකාරය හරියටම අපි දැනගන්න ඕනේ. තරුණේ පළවෙනි පියවර විදිහට සාධක සම්බන්ධ ගානකදී බල බැරිය යුත්තේ මෙතන පද කීයක් තියෙනවද? දවල් දන්න පද වෙන් වෙන්නේ එකතු කිරීමකින් හෝ අඩු කිරීමකින් විතරයි. ඒ නිසා 45 එක පදයක් 20යි x වර්ගයේ එක පදයක්. මේ වාට පොදු සාධක තියෙනවද කියලා තමයි පළවෙනි පියවර විදිහට බලන්න ඕන. දැන් බලන්න මේ දෙන්නම පොදු සාධකයක් තියෙනවද? 45 පහෙන් බෙදෙනවා 20ත් පහෙන් බෙදෙනවා. එනිසා පහ මෙතනදී අපිට පොදු සාධකයේ විදිහට ගත්තා. එතනදීත් අපි ගන්නේ මහා පොදු සාධකේ. එනිසා දරුවනේ පළවෙනි පියවර විදිහට අපි පහ පොදු සාධක විදිහට ඉදිරියට ගන්න. එතකොට පහෙන් බෙදුනට පස්සේ 45 9යි 20යි x වර්ගයේ පහෙන් බෙදුනට පස්සේ 4යි x වර්ගයේ. ඔන්න දැන් පොදු සාධක අපි ඉදිරියට ගත්තා. හරි. දැන් වැඩේ ඉවරද? ගොඩක් දරුවෝ හරි. දැන් එනවා අපේ දාන සම්පූර්ණයි. යටින් ඉති දෙකක් යනවා. නම් දරුවනේ මෙතනදී අපට ලැබෙන්නේ 1 ලකුණක් විතරයි. ඇයිද කියනවා නම් වලල පේනවා මේ වරහ නැතුනේ තියෙන ප්‍රකාශනය. 9 අඩු කිරීම 4 x වර්ගය. ඒක අපට හදාගන්න පුළුවන් නේද වර්ග දෙක අන්තරයක් විදිහට. එහෙම වර්ග දෙක අන්තරයක් විදිහට හදාගන්න පුළුවන් නම් දමම මෙතනදී එක හදන පෙන්වන්න නම් විභාගෙදී වර්ග දේකාන්තරයක් විදිහට කියන එක අත්‍යවශ්‍ය නැහැ. 9 කියන්නේ 3 වර්ගය, 4 කියන්නේ 2 වර්ගය, මෙතන x වර්ගය නිසා 2 x වර්ගය කියලා එක ලියතේ. දැන් වර්ග දේකාන්තරයක් 3 වර්ගය දින 2 x ක වර්ගය. දැන් වර්ග දේකාන්තරයේ සාධක දාන්න අපි දැන් උදාන්නවා. මෙතනින් අපිට පුළුවන් ගන්න 3 2 x අනිත් සාධකය තමයි තුනරිණ 2x. එතකොට දැන් මේ පිළිතුර තියෙනවා නම් තමයි ඔයාලට සම්පූර්ණ ලකුණු දෙකම ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඔය බීජ ගණිතයට අදාළ ගැටලුවක් අපේ දරුවන් එක්ක අපි සාකච්ඡා කරේ. හරි අපි ඊළඟ ගානට ප්‍රවේශ වෙමු. තුන්වෙනි ගානේ තියෙනවා ඔයාලට
ඒක මේ සංඛ්‍යා රටා සම්බන්ධ ගැටලුවක්. සංඛ්‍යා රටා සම්බන්ධ ගැටලුවක්. එතකොට දැන් මේ සංඛ්‍යා රටා සම්බන්ධ ගැටලුවේදී අපි බලන්න ඕනේ මේ සංඛ්‍යා රටාව මොකක්ද කියලා. 10 11 13 14 15 16 17 18 19 එව පාවිච්චි කරනවාට වඩා හොඳයි ඔද 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය විතරයි මුත පේපර් එකේ හැදෙන්නේ එස ඒ දෙනුම යොදා ගන්නවට වඩා හොඳයි දැන් අපි මෙතනදී පොදු පදේ කියනකොට අර දන්නවා පොදු පදේ කියන සූත්‍රය තමයි TN සමානයි A තන N පිට එක වාරයක් D දොර N වෙනි පදේනේ පොදු පදේ කියලා කියන්නේ එහෙනම් TN එකකට TNම දානවා අහ ඒ කියන්නේ පළවෙනි පදේ 21යි නුදා. එතන 21 දානවා. එත් වෙනුවට mi d කියන්නේ පොදු අන්තරය. දැන් බලන්න පේනවා මෙතන පොදු අන්තරය වෙන්නේ 4 න් 4 අඩු වෙදී යන නිසා වෙන 4යි. එහෙනම් පොදු අන්තරය වෙනුවට වෙන 4 අපි ආදේශ කරනවා. දැන් මේක සුළු කරලා ගන්න පුළුවන් 21 වෙන අන්තරය n කේ කුල වුණාම වෙන 4යි ඒ ඍණාත්මක නිලයකින් ගුණ වුණාට පස්සේ ධන 4යි. තව 21යි 4යි එකතු කරාම 25යි. 25 ඍණ 4යි n කියලා අපිට පොදු පදේ ලැබෙනවා. මොනවද පොදු පදේ ආශ්‍රිත ගණන් මේකත් සංඛ්‍යා තේමාව ආශ්‍රිතව තමයි අපිට ලැබෙන්නේ. ඔය අපි සාකච්ඡා කරේ තුන් වෙනි ගැටලුව. ඊළඟට අපි එමු හතර වෙනි ගැටලුවට. හතර වෙනි ගැටලුව මේ බලන්න. ජාමිතිය සම්පන්නිතාව සතුල මණ්ඩලයේ එක ගැටලුවක් කියන්න ප්‍රබලන්න පුළුවන් දෙයක් කියලා තියෙනවා. මධ්‍ය ලක්ෂ ක්‍රමයේ විලෝමයේ ලියා දක්වා. මධ්‍ය ලක්ෂ ක්‍රමයේ විලෝමයේ. දැන් ඔයාලට මතක ඇති මොකක්ද මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ? මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා කියන්නේ පුතා අපි ගත්තොදී අපි රූප සටහනකින් පෙන්වුවොදී මධ්‍ය ලක්ෂ ප්‍රමේයදී කියනවා ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ ගත්තොදී මධ්‍ය ලක්ෂ ගන්නවා. මේ මධ්‍ය ලක්ෂය ආකරන රේඛාව ඉදිරි පාදයට සමාන්තර වන අතර එහි දිගින් හරියටකට සමාන වේ කියලා. දැන් විලෝමයේදී කියන්නේ පුතා සම්පූර්ණයෙන්ම මධ්‍ය ලක්ෂ ප්‍රමේයට අදාළ දෙ නෙවෙයි. ඒක අනිත් පැත්ත. එතනදී කියන්නේ ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව රේඛාවක් ඇඳුදී ඒ අදින රේඛාව මගින් ඉදිරි පාදයේ මොනවා කරනවද ඉදිරි පාදයේ සමච්ඡේදනය කරනවා කියන එක තමයි කියන්නේ. එහෙනම් ඔයාලා මෙතන දිවියන් නෝන මොකද්ද? මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයේ කෙස්මේ කියන යාන ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අඳිනලද රේඛාව මගින් එක පාදයේ ඉතිරි පාදය සමච්ඡේදනය කරා. ඉතිරි පාදය සමච්ඡේදනය කරයි. අපි බලන්න තනුවනේ මෙතනදී තමන් ප්‍රමේය විතරක් දැනගෙන හිටියා. ලකුණු කීයක් උපයා කරන්න පුළුවන්? ලකුණු දෙකක් උපයා කරන්න පුළුවන්. ඒ සම්පේ ප්‍රමේයන් ටික දැනගෙන ඉන්නකොට අතිශයින්ම වැදගත් කරනවා. මොකද තමන්ගේ මුල් ප්‍රශ්න අට විතර ජ්‍යාමිතියේ මුල් ප්‍රශ්න 25 තිබෙක ඒ ජ්‍යාමිතිය ප්‍රශ්න අටම නිරීක්ෂණය කරන්නේ ඔයාලගේ ප්‍රමේය දන්නවද කියන එක තමයි උගන්වන්නේ ඉන්නේ හැදලා. ප්‍රවේග දායකනේ ජ්‍යාමිතිය සම්බන්ධ ගැටලුවක් අපි ඊළඟට එමු. මස්ත්‍රි ගාන
පස්වෙනි ගාන විරුද්ධේ මාවයක් පිළිගුණොත් දීලා තියෙන්නේ මේ ගානේ තියෙනවා විස්කම්පය සෙන්ටිමීටර 21ක් වල 21ක් වල අරුත වෘත්තාකාර ආස්තරයක පරිමිතිය සොයන එතකොට දැන් විස්කම්පය දීලා තියෙන සෙන්ටිමීටර 21ක් කියලා එයා දලරූප සතහනක් කරගත්තොත් මේ බලන්න उत्तर චාප කොටසේ දිගත් අයිති වෙනවා මෙන්න මේ කියන සතර රේඛීය කොටසත් අයිති වෙනවා එතකොට විස්කම්බේ සෙන්ටිමීටර 21යි විස්කම්බේ සෙන්ටිමීටර 21යි හරි දැන් එතකොට පරිමිතිය එහෙනම් සමාන වෙනවා චාප කොටසේ දිග මේ ටික ඒකට එකතු කරන්න ඕන සතර රේඛීය දිග හරි ඔන්න දැන් අපි වෙනා පරිමිතිය කොහෙනවා පරිමිතිය සමානයි චාප කොටසේ දිගන්නේ පුතා සම්පූර්ණ වෘත්තයකින් දෙකෙන් එකක් විස්කම්බේ දින දින නිසා අපි දාමු දෙකෙන් එකයි පහයි හා ඒකට සරල රේඛීය දිග එකතු කරන්න ඕන d d කියන්නේ විස්කම්බේ විස්කම්බේ වල 21යි කියලා දිනා තියෙනවා දෙකෙන් එක පහ වෙනකොට 7 22 දානවා d වෙනකොට අපි 21 ආදේශ කරනවා නැවතත් මෙතන d වෙනකොට 21 කියනවා දැන් මේක සුළු කරලා ගත්තාට පස්සේ 21ට 7 වතුනයි 22 කර දෙකේ 11යි 11 වරන් තුන 33යි ජාප කොටසේ දෙක 33යි ඒක දෙකතු කරනවා සරල රේඛීය දෙක 21යි එහෙනම් තව අපිට ලැබෙන අවසාන පිළිතුර විදිහට 33 21යි කියද සෙන්ටිමීටර 54යි නමුත් ජාප කොටසේ දෙක සෙන්ටිමීටර 50 පරිමිතිය සෙන්ටිමීටර 54යි ගොඩක් වෙලාවට විභාගෙට ඔලෙවල් විභාගෙට ජාප කොටසේ දෙක විතරක් වගේ වෙන්න පුළුවන් ඉතින් මේ විදිහේ කොටසක් වෙන බැහැ කියන්න බැහැ අර නිසා අපි එන විදිහට ගාන දීර්ඝ තිර විදිහට උත්තරේ කියන්න දරගන්න ඕනේ. හොඳයි අපි කතා කරන්නේ පස්වෙනි ගැටලුව. ඊළඟට එමු 6 වෙනි ගැටලුවට. 6 වෙනි ගැටලුව දීර්ඝ තිරේ කුලක සම්බන්ධ ගානක් ඔගොල්ලෝ දන්නවා. කුලක හා සම්භාවිතාවයක් සී ගණන් දෙකක් කරනවා මේ මුළු ගණන් 25 ඇතුලේ. මෙතන අපිට කියනවා අන්තුරු ප්‍රවේති ප්‍රදේශය කුලක අංකණයෙන් ලියා දක්වන්න කියන අඳුරු ප්‍රවේති ප්‍රදේශයේ කුලක අංකණය. එතකොට දැන් මෙතනදී ඔයාලට පේනවා මේ අඳුරු කොල්ල තියෙන ප්‍රදේශය. බීට අයිති වෙනවා. හැබැයි ඒට අයිති වෙන්නේ නැහැ. ඔය බීට පමණක් අයිති කියන එක නේදකොනේ. බීට පමණක් අයිති කියන එක. එහෙනම් බීට පමණක් අයිති කියන එක අපි කොහොමද ලියන්නේ? බීට අයිති ඒට අයිති නැහැ. ඔතන ඉන්න එච්චර හැදෙන්නයි ඉන්නේ. එහෙනම් අපි ඔක ලියනවා මෙහෙම. බීට අයිති සහ ඒට අයිති නැහැ. ඔන දන්නෝ සහ කියන එකට ඡේදනය පාවිච්චි කරා. බීට අයිති වෙන්න ඕන සහ ඒට අයිති නොවෙන්නත් ඕන. ඉතින් යම් කරුවෙක්ට ඕන මුලින්ම තියෙද හැකි ඒට අයිති නොවෙන්නත් ඕන සහ බීට අයිති වෙන්නත් ඕන. ඒ ඔය දෙක මාරු කරලා ලියුවයි කියලා වැරද්දක් නැහැ. ඒක ලියන්න පුළුවන්. ප්‍රම දෙක තමයි අපි ඔය ලියුවේසා මේ විදිහට කියන්නේ විතරම විභාගයේදී මේ වගේ ගණන් අපේ දරුවන්ට දකින්න ලැබෙනවා. ඔය දරුවෝ මේ පිසාකච්ඡා කරමින් සිටියේ 6 වෙනි ගැටලුව අපේ ළඟට එමු 7 වෙනි ගානට. බලන්න නැවතත් ජ්‍යාමිතිය සම්බන්ධ ගැටලුවක්. එතනදී ඔයාලට දකින්න තියෙන්නේ වෘත්තයක ජාය සම්බන්ධ ගැටලුවක්. ජාය සම්බන්ධ ගැටලු. ඔගොල්ලෝ ඕන තරම් හදලා ඇති. අපි බලමු මේ කාණු කොහොමද හදන්නේ කියලා. මේක කියනවා ඕ කේන්ද්‍රයේ වූ වෘත්තයේ AB යංජායකි. ජායක් කියලා කියන්නේ වෘත්තයේ මත පිහිටි ලක්ෂ දෙකක් යාත්වන රේඛාවක්. OT ලම්බයි AB වේ. එහෙනම් OT ලම්බ නම් AB ට අපි මෙතන උඩ ලකුණු කරා. OT ලම්බයි AB වේ. OT P තේ දික් කර ඇත. ඒකත් දීලා තියෙනවා. OT සමානයි සෙන්ටිමීටර 6යි. මෙතන OT දිග දිග තියෙන සෙන්ටිමීටර 6යි. එක 6යි. ඊළඟට TP 4යි. මෙතන ගැහලා 4යි. අර TP 4යි. නම්
එහෙනම් මුල ඉඳන් 6x වර්ගය තමයි x වෙන පහළදී සාධක හොයන්න යන්න අවශ්‍ය නැහැ. උගුල්ලෝ මේ ක්‍රමය පාවිච්චි කරා නම් මොකට දීසිය උත්තරේ ගන්න පුළුවන්. මම හිතන්නේ අපේ දරුවන්ට ඒ ගන්න පැහැදිලි වෙන්න ඇති. දැන් උගුල්ලෝට ටිකක් සංකීර්ණ කියන හිතන ගණන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍යයි. ඔය අපි සාකච්ඡා කරේ 8 වෙනි ගැටලුව. අපි ඊළඟට එමු 9 වෙනි කාරණා. නම්වෙන් කාල දීලා තියෙන පුතා සංඛ්‍යාන ආශ්‍රිත. දැන් කොල්ලන්ව සංඛ්‍යානේ අපට ලැබෙන්නේ එකම ගානක් විතරයි. සංඛ්‍යානේ ලැබෙන්නේ එකම ගානක් විතරයි. ඉතින් මේ ගාන දීලා තියෙනවා පොඩ්ඩක් උපකල්පිත මධ්‍යයන් දීලා. උපකල්පිත මධ්‍යයන් 63යි අපගමන ගුණිතයන්ගේ එකතුවරි 60යි. වල සංඛ්‍යා ව්‍යාප්තයක සැබෑ මධ්‍යයන් 61.5 ව්‍යාප්තිය ඇති අය ගණන් සංඛ්‍යාව. දැන් ඕගොල්ලෝ මතක ඇති සංඛ්‍යාලේ ගානේදී අර අපි දෙවෙනි කොටසේ හදනවනේ මුතා පන්තිපාන්තක සම්බන්ධයෙන් මධ්‍යයන් ඔය නෝ උපකල්පිත මධ්‍යයන් මේ භාවිත කරනවා. එතනදී අපි ඉගෙන ගන්නවා උපකල්පිත මධ්‍යයන් සමානයි උපකල්පිත සැබෑ මධ්‍යයන් සමානයි සැබෑ මධ්‍යයන් සැබෑ මධ්‍යන්‍ය සමානයි සැබෑ මධ්‍යන්‍ය සමානයි උපකල්පිත මධ්‍යන්‍ය ධන අපගමනවල මධ්‍යන්‍ය මගේ කියන්නේ සැබෑ මධ්‍යන්‍ය සමානයි උපකල්පිත මධ්‍යන්‍ය එකතු කිරීම අපගමනවල මධ්‍යන්‍ය සමා සමානයි උමාතන මගේ කියන මතක තියාගන්න අපි සංකේත වලින් කියනවා නම් x බාය නැත්නම් භූමිය කියන එක සමානයි උපකල්පිත මධ්‍යන්‍ය කියන්නේ a අපගමන වල මධ්‍යන්‍ය කියන්නේ මුදා සිග්මා FD බෙදීම සිග්මා FD බෙදීම සිග්මා F දැන් බලමු මෙතන කියලා තියෙන දේවල් උපකල්පිත මධ්‍යන්‍ය 63යි ඒ කියන්නේ A 63යි සැබෑ මධ්‍යන්‍ය 61.5යි එතකොට සැබෑ මධ්‍යන්‍ය වෙනුවට අපි දානවා කීයද 61.5 සමානයි උපකල්පිත මධ්‍යන්‍ය වෙනුවට ගන්න 63 එකතු කිරීම අපගමනවල ගුණිතයන්ගේ එකතු වලින් 60 ඒ කියන්නේ සිග්මා FD වෙනුවට උදාරින 60යි හරිද අහන්නේ අයගණන් සංඛ්‍යාව වෙන්නේ පුතා සිග්මා F වලින් දැන් ඉතින් ඕක සුළු කර ගන්නයි ඕන සිග්මා F ගේ මේ හැම පදයක්ම ගුණ කරොත් මෙතන එනවා 61.5යි සිග්මා F මෙතන එනවා 63යි සිග්මා F හරි මෙතන එනවා ඊට 60 ඔතන දැන් 61.5 එයා පැත්තට ගිහිල්ලා මේ 60 මෙහෙට ගත්තොත් 60 සමානයි 63 න් 61.5 ක අඩු කරාම කීයක් වෙනවද පුතා 1.5 එන්නේ 1.5යි සිග්මා F දැන් දෙවැත්තම 1.5 බෙදුවාම අපිට සිග්මා F ලැබෙනවා 61.5 බෙදුවොත් කියන දා 40යි එහෙනම් අයගණන් ඔක්කොම කීයක් තියෙනවද කියනවාද අයගණන් 40ක් තියෙනවා ඒක සංකේත මට්ටමේ ගැටලුවක් මේ කල්පනාවෙන් සූත්‍රය දාන්න ඕන සූත්‍රයට ආදේශ කරන්න ඕන ආදේශ කළා සුළු කරන්න ඕන ඔය ගැටාදේ 9 වෙනි ගැටලුව අපි එමු ඊළඟට 10 වෙනි ගැටලුවට දහවෙනි ගැටලුව දීන දුන්නේ නැවත ජාමිතිය සම්බන්ධ ගැටලුවක් මේක කියනවා ABCD සමාන්තර රාශියකින් ABCD සමාන්තර රාශියකින් BD කාර්යයකින් BD කාර්යයකින් BCD කෝණ සමත්ද CEB CED කෝණය අපේක්ෂිත කියලා දැන් දීලා තියෙන තොරතුරු රූප සටහනේ ලකුණු කර ගන්නවා නම් අපට දීලා තියෙන එක තොරතුරක් තමයි BCD කෝණයේ සමච්ඡේදකයේ CD. ඒ කියන්නේ උදා මෙන්න මේ කෝණය සමාන වෙනවා. ඒ තොරතුරු අල්ලන්න තියෙනවා. BCD කෝණයේ සමච්ඡේදකයේ CD. අහන්නේ CED කෝණය. මෙන්න මේ කෝණය කීයද කියලා අපි අහන්නේ. ආ කෝණය කීයක් වෙනවා ඇත්ත. මේක හදන්න පුළුවන් තව කිහිපයක් තියෙනවා. දරුවනේ මේ කෝණය 57 නම් ඔබට දන්නවා සමාන්තර ආශ්‍රේක සම්මුඛ කෝණ සමානයි. එතකොට මේ සම්පූර්ණ BCD කෝණය 57 වෙන්න ඕනේ.
මේ සම්පූර්ණ BCD කෝණේ පරස්පර නාම මේ කෝණ දෙක බෙදෙන්න ඕන මත අංශක 29යි අංශක 29යි කියලා සමානයි නේද ඊළඟට මෙයා අංශක 60 නිසා මේ කෝණයත් අංශක කීයක් එන්න ඕනද අංශක 60ක් එන්න ඕන ඒකත් පැහැදිලිද මොකද ඒකාන්තර කෝණ සමානයි මේ දෙක සමාන්තර නිසා හරිද එතන ඒකාන්තර කෝණ ඊළඟට අපිට ලැබෙනවා මේ කෝණය 60යි මේ කෝණය 29යි නම් මෙතන කෝණයකට අර ත්‍රිකෝණයක බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමාන වෙන්න බෑ. ඒතර 60යි 29යි එකතුවහම කීයද? අන්තක 89ක් වෙනවා. එහෙනම් අපෙන් අහලා තියෙන විදිහට CED කෝණයේ අගය විඤ්ඤාංශක කීයද? අංශක 89ක්. එහෙනම් CED කෝණය සමානයි අංශක 89ක්. ඒ විදිහටයි අපට උත්තරය ලැබෙන්නේ.